අයිබෝන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුපුරුදු පරිදි ඔබ එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් විත් ධනුෂ් කරවින්ද වැඩසටහනත් සමග තිරේ දැක්කම දන්නවා කවුද අද අප අපේ කතා බහට එක්වන්නේ කියලා විශේෂයෙන්ම ලබන හතරවෙනිදා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමීන්ට ඉතාමත්ම සුවිශේෂී දිනයක් උදා වෙන්න නියමිතව තිබෙනවා ශ්‍රී ලංකා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම අතර නැත්තම් ශ්‍රී වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ අපේ ක්‍රිකට් විරුවන් අතර තරඟය ලබන හතරවෙනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සවස 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉතින් බොහෝ ක්‍රිකට් ප්‍රේමීන්ගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ මේ තරඟය පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව කතා කරන්නට වඩා සුදුසුම කෙනා අපෙත් එක්ක ඉන්නවා ඇවිල්ලා පේනවත් ඇති දැනටමත් අපේ ප්‍රේක්ෂකින් හැමෝටම ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඒ වගේම තමයි මෙම තරඟයේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින අපේ හිතවත් අශාන් තිලකරත්න මහතා අයිබෝන් අශාන් අයියේ අයිබෝන් ධනුෂ්ක අයිබෝන් ඉතින් දැන් කාලයකට පස්සේ ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙන්න සූදානම් ඉන්නේ පුහුණුවීම් කටයුතු වීම කොහොමද මේ දවස්වල වෙන්නේ ප්‍රධාන පුහුණුකරුව විදියට මොන වගේ දේවල්ද කරන්නේ පහුගිය දින හතරේ පුහුණුවීම් කටයුතු වල සීරම ක්‍රීඩකයන් නිරත වුණා විශාල උද්යෝගයක් සහ උනන්දුවක් මම දැක්ක හැම කෙනා තුළම තියෙනවා අපි දැක්කා පහුගිය මාස දෙක ඇතුළත කොහොමද මේ කණ්ඩායම ඉන්දියාවේ ක්‍රීඩා කරේ ඉතින් ඒ ක්‍රීඩා කෞශල්‍යයේ ඒ තියෙන උනන්දුවම තමයි මේ අන්තිම දින හතරේ මම දැක්කේ විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕනේ ඊයේ දවසේ අපිට තිබ්බ ඔප්ෂනල් ප්‍රැක්ටිස් එකක් හැබැයි හැම කෙනාම වගේ ඔප්ෂනල් ප්‍රැක්ටිස් එක උනාට ඊයේ පුහුණුවීම් තරඟ පුහුණුවීම් වලට ආවා. ඉතින් ඒකෙන් පේනවා කොච්චර උනන්දුවක් මේ ක්‍රීඩකයන් තුළ තියනවාද මේ තරඟය සඳහා කියලා. ඉතින් හොඳ තරඟයක් තියෙයි විශේෂයෙන් හැම කෙනාම එකම තියෙන්නේ පොඩ්ඩක් අපිට පොඩි බයක් තියෙන්නේ මේ ශරීර සෞඛ්‍ය පිළිබඳ. නමුත් හැම කෙනාම ජිම් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ කටයුතු වල නිරත වෙනවා. මමත් ඉතාමත් හොඳ අවස්ථාවක් කාලකට පස්සේ ක්‍රීඩකයන් හමුවීම ඒගොල්ලොත් එක්ක පරණ කතා කර කර ඉන්න ඒ වගේ ලොකු අවස්ථාවක්. ඒ වගේම ධනුෂ්ක මේ තරඟය අපි ක්‍රීඩා කරන්නේ මේ කෝවිඩ් එකෙන් අපු හිතන ශ්‍රී ලංකාව මේ දින තත්වයෙන් මේ ලැබෙන මුදල් ඒ කෝවිඩ් අරමුදලට අපි බර කරනවා. ඒකත් මම හිතන්නේ ක්‍රීඩකයන් හැටියට අපිට අපි කළ යුතු වගකීමක් සහ යුතුකමක් හැටියට මොකද ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අපි හැමතිස්සෙම අපිත් එක්ක හිටියා. ඉතින් මේ වෙලාවේ මේ තරගයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ට යම්කිසි සහනයක් ලබා දෙන්න මේ මුදල් වලින්. දැන් ඔබත් එක්ක සමකාලීනව ක්‍රීඩා කරපු සමත් ජයසූරිය වගේම අරවින්දද සිල්වා පුහුණුවීම් වල නිරත වුණාද? අරවින්ද සහභාගී වෙන විදිහ අපිට දන්නවල තියෙනවා. ඉතින් මං හිතන්නේ ප්‍රේක්ෂකයන් දුක අවස්ථාවක් මං හිතන්නේ ලංකාවේ බිහි කරපු දක්ෂතම පිතිකරුවන් දෙන්නේ මං හිතන්නේ අපිට අත අවුරුදු 100කින්වත් ඒගොල්ලෝ මේ වගේ ක්‍රීඩක දකින්නම වෙන්නේ නැහැ. ඉතින් අරවින්දයි සනතුයි ක්‍රීඩා කරනවා. මමත් එක ඉතාමත් ආසාවෙන් බලන් ඉන්නවා පරණ කහපු පහරවල් අපිට දකින්න ලැබෙයි කියලා. ඒ වගේම තමයි අපි දන්නවා මේ අරවින්ද සනත් ගැන අපි කතා කිරීම පොඩ්ඩක් පැත්තකට තියලා අපි දන්නවා 96 ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරන නැංගුරම කිව්වම බොහෝ දෙනෙක් දන්නේ අශාන් තිලකරත්න. අශාන් තිලකරත්නත් අපිට හතරවෙනිදා පිතිකරුවෙක් විදියට ක්‍රීඩාංගණයට එනවා බලාගන්න පුළුවන්කමක් තියෙනවා. තාම සනත් ජයසූරිය තාම කණ්ඩායම එකලස්සලා නම් කළා නෑ ධනුෂ්. ඉතින් ඔබ පුහුණුකරුවෙක්. මම පුහුණුකරුවෙක්. තාම මම පුහුණුකරුවෙක් සහ ක්‍රීඩකයෙක් තියෙනවා අතරේ ක්‍රීඩකයෙක් හැටියට. තාම පුහුණු කටයුතු නිරත වුණාට තාම 11 වෙනියා කවුද කියන එක තාම කියලා නැහැ. ඉතින් මාත් බලන් ඉන්න අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් මේ තරුණ ක්‍රීඩකයන් අතර මම හිතන්නේ
මට අවස්ථාවක් ලැබෙයි. නමුත් බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ඒ වගේම තමයි ආශාන් කියලා රත්මාත කිව්වා වගේ දැන් මේ කණ්ඩායමේ ලොකු තරඟකාරීත්වයක් තියෙනවා කියලා. දැන් බලාපොරොත්තුෙන් ඉන්නේ මේ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් නියෝජනය කරන මෙම ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරන්නද? මම දන්නේ නැහැ මොන විදියට හැබැයි මොන විදියට මේ තරගයේ ඉදිරියට යයිද කියලා අපි තාමත් තරගකාරී තරගයක් තියෙයි කියලා මට විශ්වාස කරනවා. මොකද මේ ක්‍රීඩකයන්ගේ පැමිණීම සහ මේගේ උනන්දුව දිහා බැලුවාම හොඳ තරගයක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. කෙසේ නමුත් ඔය බලාපොරොත්තු වෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තරගය හැම කෙනාටම මේ ප්‍රේක්ෂකයන්ට කාලෙකින් තරබන්න පුළුවන් තරගයක්. ඒ තරගය තුළ අපි දකිනවා මේ කොවිඩ් එකට අපි අරමුදලට යම් කිසි දායකත්වයක් අපි සපයනවා. මේ තුලින් මේ හැමදාම බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩකයන් හැටියට අපි එකතු වෙලා අපේ එක්ස්පීරියන්ස් එක බෙදා හදා ගැනීමත් නැවත වරක් ඒ හිතවත්කම ගොඩනැගීමත් හරහා තමයි අපි එක තමයි මූලිකත්වය ගන්නේ මේ තරගේ. දැන් හෂාන්නා කිව්වා මේ ප්‍රේක්ෂකයන්ට හොඳම අවස්ථාවක් කියලා මේක. නමුත් මුලදී සංවිධායක කමිටුව තීරණය කළා තිබුණේ 120%කට වගේ ප්‍රමාණයකට ක්‍රීඩාංගණයට පැමිණිලා මේ තරගය නරඹන්න අවස්ථාව ලබා දෙන්න. නමුත් මේ කොරෝනා වසංගත තත්ත්වය උඩ සංවිධායකින් තීරණය කළා තියෙනවා මේ වෙනකොට ප්‍රේක්ෂකයන් නැතිව මේ තරගය පවත්වන්නට. ප්‍රේක්ෂකයෝ හිටියනම් කොච්චර සතුටු වෙනවද අශාන් තිලක රත්න ආයි කාලයකට පස්සේ ක්‍රීඩාංගණයට එනකොට? ඇත්තටම ප්‍රේක්ෂකයෝ මං හිතන්නේ හිටියන ඉතාමත් ශක්තියක් වෙයි අපේ ක්‍රීඩකයන්ට. නැවත වරක් ප්‍රේක්ෂකයන්ටත් අපේ ක්‍රීඩකයෝ දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. අපි දැක්කා ලෙජන්ඩ්ස් තරගාවලිය යනකොට කොච්චර ප්‍රේක්ෂකයෝ ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂකම් දැකලා කොහොම මොනව විදියට කතා කරාද කියලා පහුගිය මාස දෙක ඇතුළත. ඉතින් කොහොම වුණත් පොඩි අපතුලත් කනගාටුවක් තියෙනවා අපගේ ප්‍රේක්ෂකයන්ව අපි නැවත වරක් ඇත්තටම මේ සීඑස්ෙන් දැකගෙන ඒවා ඒ ආදරය හුවමාරු කරගන්න බැරිවීම සම්බන්ධයෙන්. හැබැයි ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ මේකේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ඒගොල්ලෝ ගෙවල් වල ඉඳලා මේ තරගය තාමත් ඉවසිලිවන්තව ඕනකමින් ආදරෙන් ඒ මැච් එක බලයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් මේ තරගවලිය මේ ඕගනයිස් කිරීම සම්බන්ධ ක්‍රිකට් ශ්‍රී ලංකාවට ඇතුළත් ස්තුතිවන්ත වෙනවා. අයනාට පොඩ්ඩක් ඉන්න ගමම අපි පොඩ්ඩක් මතක් කරමු ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායමේ කණ්ඩායම් සංයුතිය පිළිබඳව නායක සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මං හිතන්නේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අමතක නොවන අත්දැකීමක් බවට පත් වෙයි ලබන හතරවෙනිදා මොවුන් දෙදෙනා කණ්ඩායම ක්‍රීඩා කරන නිසා. ඒ වගේම තමයි හෂාන් තිලකරත්න කාලෙකට පස්සේ අපිට දැක ගන්න පුළුවන් කමක් ලැබෙවි පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයේදී ක්‍රීඩා කරන ආකාරය. ඒ වගේම තමයි ෆර්විස් මාරුෆ් තුන්ගිරියව ක්‍රීඩකයා, ඒ වගේම උපුල් චන්දන කාලෙකට පස්සේ, උපුල් තරංග, නුවන් කුලසේකර, තිලින තුෂාර, ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා, මලින්ද වර්ණපුර, ඉන්දික ඩිසේරම්, ජයන් මුබාරක් සහ සමන් ජයන්ත. මං හිතන්නේ මේ ගොඩක් දෙනෙක් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අතර තවමත් ඉන්න අය තමයි මේ කණ්ඩායම නියෝජනය කරන්න, විශේෂයෙන්ම පුහුණුකරුවන් විදියට කටයුතු කරන බොහෝ දෙනෙක් මේ අතර ඉන්නවා. කණ්ඩායමේ පුහුණුකරු විදියට මේක කොච්චර කණ්ඩායමේ ශක්තිය වර්ධනය කරන්නට කොච්චර දායකත්වයක් ලැබෙනවද? ඇත්තටම ලොකු දායකත්වයක් ලැබෙයි ධනුෂ්ක. මොකද මම එහෙම කියන්නේ හේතුව මේ හුඟක් කට්ටිය පුහුණුකරුවන්. මේ පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් දැන් වර්තමාන ක්‍රීඩකයන් අතර හුඟක් හැමදාම උදේ හවස හම්බෙන ක්‍රීඩකයන් තමයි අපි මේ පුහුණුකරු හරි අපි මේකල හම්බෙනවා. ඉතින් ඒ තියෙන ඒගොල්ලන්ගේ තියෙන මිත්‍රත්වය, ඒ වගේම මේ විශ්වාසය ගොඩනැගීම සහ තවදුරටත් අපි අතර ක්‍රීඩකයන් අතර තියෙන මේ ලැමදියාවන්, හිතවත්කම, ආදරය, මේ හැම දෙයක් මම හිතන්නේ මේ තුලින් ගොඩනගෙනවා කියන තවදුරටත් ශක්තිමත්ය කියන හැඟීම තමයි අපිට තියෙන. මොකද එක්ස්පීරියන්ස් එක බෙදා හදා ගැනීම අපි පරණ ක්‍රීඩකයන් හැටියට වර්තමාන ක්‍රීඩකයන් දැන් මේ යන ගමනට ශක්තියක් වෙන්න ඕනේ. ඉතින් මේ බැඳීම කියන එක හරි වැදගත් වෙනවා අපේ ක්‍රිකට් අපේ මේ ක්‍රිකට් සමාජය තුළ, ක්‍රිකට් පවුල තුළ අපේ අතර තියෙන බැඳියාවන් ක්‍රිකට් ක්‍රීඩාවගේ වර්ධනයට ඉතාමත් වැදගත් වෙනවා. ඔබ කියන ආකාරයට අපි මේ
අපේ මේ අපේ සමාජය තුලේ නැත්තම් ලාංකීය සමාජය තුලේ බොහෝ විට තියෙන්නේ මේ පරම්පරාවෙන් පරම්පරාවට සමහර දේවල් ගෙනියන ක්‍රිකට් උත් ඒ විදිහට ගෙනියන්න ඕනේ කියන අදහස තමයි මම හිතන්නේ ඔබ මතු කළේ අපේ අනාගත පරම්පරාවට නැත්තම් වර්තමාන පරම්පරාවට ක්‍රිකට් ග්‍රේට්ස් ලගේ අත්දැකීම් ගෙනියාම ගැන මොකද හිතන්නේ ඔබට මේ තරඟාවලියට සහභාගී වෙන්න ක්‍රීඩකෙක් විදිහට ඒක ඉතාමත් වැදගත් ධනුෂ්ක මොකද මේ අපගේ මේ හැම ක්‍රීඩකයන් තුළ තියෙන අත්දැකීම් ඒගොල්ලන්ගේ තියෙන ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳ තියෙන දැනුම හරි වැදගත් වෙනවා අද වර්තමාන ක්‍රීඩකයන් සමග කොහොමවරු කරගෙන අපි දකිනවා අපේ රටේ විතරක් නෙමෙයි පිටරටවල පවා කොහොමද පරණ ක්‍රීඩක අලුත් ක්‍රීඩකයන් එක්ක ඒ ඒ තියෙන තමන්ගේ නොලෙජ් එක බෙදා හදා ගැනීම තමයි ක්‍රිකට් වර්ධනයට හැමතිස්සම බලපාන. ඉතින් අපි මං හිතන්නේ මේක තවදුරටත් ශක්තිමත් කිරීම. විශේෂයෙන් අද අද අපි බලනකොට ක්‍රීඩාව යම් කිසි දුරට අපි පොඩි ස්ටෙප් එකක් දෙකක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ ටෙස් සීරීස් එක බලනකොට තමයි. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද තවදුරටත් අපේ ක්‍රීඩකයන්ට අපි ශක්තියක් වෙන්නේ කොහොමද කියන්නේ. අපි පැත්තකට වෙලා අපි විවේචනය කිරීම තුළ නෙමෙයි වෙන්න ඕනේ අපි ඒගොල්ලන්ට ආශිර්වාද කරන ගමෙන් අපගේ දැනුම හුවමාරු කරගැනීමෙන් ඉදිරියට මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මේ බැට් එක හරියට හරි විදිහට දෙන්න. මොකද අපිට අපේ අපිට හිටපු පිටිපස්ස හිටපු ක්‍රීඩකයෝ අපි හොඳට බලාගත්තා. ඒගොල්ලන්ගේ බැට් එක අපිට හරි විදිහට ලබා දුන්නා. ඉතින් අපිටත් තියෙන මේ බැට් එක දැන් ලබා දීලා තියෙන වර්තමාන ක්‍රීඩකයෝ ඒ දැනුම හුවමාරු කරලා ඊළඟ පරම්පරාවට ඒගොල්ලෝ බැට් එක හරියට ලබා දෙයි කියලා බලාපොරොත්තු අපිට තියෙනවා. දැන් ඔබ කිව්වා මේ ඊළඟ පරම්පරාවට මේ බැට් එක දෙන්න ඕනේ කියලා. දැන් ඊළඟ පරම්පරාව නියෝජනය කරන කණ්ඩායමත් අපේ ප්‍රේක්ෂකයෝ දැනගන්න කැමති ඇති. විශේෂයෙන්ම ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ දසුන් ශානක, ඒ වගේම කුසල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, බානුක රාජපක්ෂ, ඉසුරු උදාන, රමේෂ් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, තිසර පෙරේරා, පැතුම් නිශ්ශංක, චාමික කරුණරත්න, ලක්ෂාන් සඳකෑන්, රොෂේන් සිල්වා, අසිත ප්‍රනාන්දු සහ විජයකාන්ත් වියස්කාන්ත් තමයි මේ කණ්ඩායම නියෝජනය කරන්නේ. මේ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ අභියෝගය බාර ගන්නට ක්‍රිකට් ග්‍රේට්ස් කණ්ඩායම නැත්නම් ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සූදානම්ද අශනයි? දර්ශක මම හිතන්නේ අන්තිම මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් ටික බැලුවාම මම හිතන්නේ මේගොල්ලෝ ඒ චැලෙන්ජ් එක බාර ගන්න සූදානම් විදිහට මට ඒගොල්ලන්ගේ මේ මේ බොඩි ලැන්ග්වේජ් එකෙන් පේනවා. මොකද සමහර අය නෙට් එකේ බැට් කරලා වෙනම ගිහිලා ත්‍රෝ ඩවුන් උත් ගන්නවා. ඊයස්සේ ෆීල්ඩ් සෙෂන් එකක් කරනවා. අද ඉන්න ක්‍රීඩකයන් හා සමබරව ඒගොල්ලෝ ඒ මේ ෆීල්ඩ් සෙෂන් එක හොඳට කරා. ඉතින් අපි ඉතලා බලමු. මම ඉතින් පුණ කවුරුත් කැට මමත් ඉතින් බලාගෙන ඉන්න කොහොමද මේ තරගය යන්නේ කියලා. හොඳ හොඳ තරගයක් තියෙයි. දැන් මේ ප්‍රේක්ෂකයෝ දැනගන්න කැමතිද නුවර බලා පිටත් වෙන්නට සූදානම් ඉන්නේ කවද විතරද මේ ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෝ සියලු දෙනාම? අපිට සඳුදා අපි උදේ අපි කොළඹින් පිටත් වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව්. එතකොට දැන් මේ ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ හෂනයි ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායමේ පුහුණුකරු ඒ වගේම ක්‍රීඩකෙක් විදියට මොනවද කියන්නේ? ශ්‍රී ලංකා වර්තමාන කණ්ඩායමට සහයෝගය දක්වන්නද නැත්නම් හෂනගේ කණ්ඩායමට සහයෝගය දක්වන්න කියන්නේ? මං හිතන්නේ ඒක 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 ක්‍රිකට් වලට ආදරය කර හැම කෙනාම කණ්ඩායම් දෙකටම එක හා සමානව ආදරය කරයි. ඒගොල්ලන්ට පරණ ක්‍රීඩකයන් දැකීම සතුටක් කියලා මම දන්නවා. අවසාන වශයෙන් දිනන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්. අවසාන දින ශ්‍රී ලංකාවේ ක්‍රිකට්. ඉතින් මේ වෙලාවේ ඒගොල්ලන්ට ප්‍රේක්ෂකයන්ට ග්‍රවුන්ඩ් එකට එන්න බැරි වුණත් මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා ගෙදර ඉඳලා මේ තරගේ නරඹලා අපිට ආශිර්වාද කරා. ඒ වගේම අපිටත් ඒ ආදරේ හැමදාම තියෙනවා. ටිකටමත් අපිත් එක්ක මේ ක්‍රීඩාවට ශක්තියක් දෙන්න ටිකටම අපිත් එක්ක ඉඳගෙන මේ ක්‍රීඩකයන්ට අද ඉන්න වර්තමාන ක්‍රීඩකට ආශිර්වාද කරන්න කියන එක තමයි ඉලාසෙදී. මේ ගත්ත ආරම්භය ඉතාමත් හොඳ ආරම්භයක් තනුෂ්ක. මොකද ලෝකයේ තියෙන මේ වසංගතයත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත්ත තීරණය මම හිතන්නේ ඒක ලොකු පණිවිඩයක් දෙනවා ලෝකෙට. මේ වගේ තරගයක් මේ සංවිධානය කළා මේකෙන් ලැබෙන මුදලක් කොවිඩ් අරමුදලට ලබා දීම, ඒ කියන්නේ මේ වගේ අපේ රටක ඒක මම හිතන්නේ ගත්ත හොඳම තීරණයක්. මේ වෙලාවේ ශ්‍රී ලංකට ආයතනයටත් විශේෂයෙන්
ඇමතිතුමාට මං හිතන්නේ අපි ස්තුති පිටනවන්න ඕනේ මේ වගේ තරඟයක් මේ වගේ වෙලාවක සංවිධානය කිරීම සම්බන්ධයෙන් දැන් මේ තරඟයේ සංවිධානය කරනකොට බොහෝ විවේචන ආවා සමහරලාට මේ මේ තරඟයේ හරහා අපේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ වැටෙන්න තත්වයකට උදා වෙයි කියලා මේක ගැන මොකද හිතන්නේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ වගේම ක්‍රිකට් නායකයෙක් ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් විදිහට අශාන් අය මොකද කියන්නේ මේ ගැන මේ කාරණාව ගැන මානසික මට්ටම බිඳ වැටීමක් වෙන්නේ තවදුරටත් අපගේ තියෙන හිතවත්කම අපේ තියෙන විශ්වාසය මිත්‍රශීලී භාවය තවදුරටත් ශක්තිමත් වීමක් වෙතින් වෙන්නේ මේ තුල අපි දකිනවා අපේ අපේ පරණ ක්‍රීඩකයන් හැටියට අලුත් ක්‍රීඩකයන්ව ගොඩනැගීමට අවශ්‍ය දායකත්වය අපි ලබා ගන්නවා ඒ වගේම ඒවා ආශිර්වාද අපි ලබා ගන්නවා මේ වගේම මේගොල්ලන්ට අඩුපාඩුවක් වුණ දැනකදී අපි නිතරම මේගොල්ලන්ට ඒගොල්ලන්ගේ ආරක්ෂාවට ඉන්න ඒවා අපි කියලා දෙනවා ඉතින් මේක තමයි වෙන්න ඕනේ මේක මේක උනේ නැහැ කාලයක් තිස්සේ පරණ ක්‍රීඩකයන් සහ අලුත් ක්‍රීඩකයන් අතර විශාල ගැප් එකක් තිබුණා දැන් මේ ගැප් එක ටික ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් යනවා ඉතින් මේක ඉතාමත් හොඳ තත්ත්වයක් ඒ වගේම තමයි මේක සුබවාදී තත්ත්වයක් කියලා මම දකින්නේ මේ ධනුෂ්ක ඉතින් මේකට අපි හැමදෙස්සම විවේචන තියෙනවා මේ විවේචන ඇති කරක් නැහැ හැබැයි මට නම් පේන්නේ නැහැ මේකේ තියෙන අරක පැත්තක් මේක ඉතාමත් හොඳයි මොකද ප්‍රේක්ෂකව එන්නේ නැත්නම් මේ මැච් එක බලන්න ඉතින් හැම ආරක්ෂක ක්‍රමවේදවලට යටත් වෙලා තමයි මේ තරගාවලිය පවත්වන්නේ තරගේ පවත්වන්නේ ඉතින් මට පේන්නේ මේක හැම පැත්තෙම සුබවාදීව තමයි මට පේන්නේ දැන් ඔබ කිව්වා මේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් නැත්නම් මේ කොවිඩ් ප්‍රෝටෝකෝල්ස් අනුගමනය කරමින් තමයි මේ තරඟය පැවැත්වෙන්නේ විශේෂයෙන් ඔබ ක්‍රීඩා කරන කාලයේදී එවැනි අත්දැකීම් වලට මුහුණ දීලා නැහැ ක්‍රීඩකෙක් විදියට දැන් මේ නව සාමාන්‍යයත් එක්ක මේ තත්ත්වය කොහොමද ග්‍රහණය කරගන්නේ නැත්නම් මේකට කොහොමද අනුගත වෙන්නේ ක්‍රීඩකෙක් ඒ වගේම වුණු කරෙක් විදියට එතරම් ලේසි නෑ නේද දැන් ලේසි නෑ ටිකක් අභියෝගාත්මකයි හැබැයි මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට අලුතෙන් හිතන්න වෙලා තියෙනවා තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න නමුත් රජයෙන් දීලා තියෙනවා සෞඛ්‍ය පිළිවෙත් කොහොමද ඒ කටයුතු කරන්න කියලා හැබැයි ක්‍රීඩකෙක්ට මුලින් ටිකක් අමාරු වුණත් පහු කාලෙක දැන් අපිට ඒක ටිකක් පුරුදු පුහුණු වෙලා තියෙනවා ධනුෂ්ක මම හිතන්නේ ඉදිරියට මේක අපිට අපේ ජීවිතේ තවත් එක අංගයක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා මොකද ක්‍රීඩාව ඉස්සරහට ගිනියද්දී මේ සෞඛ්‍ය පිළිවෙත් වලට අපි අනුගත වෙ යුතුයි කියන හැඟීම මා තුළ තියෙනවා දැන් මේ 96 ලෝක ශූර කණ්ඩායමේ සමාජිකෙක් ඔබත් සමග ක්‍රීඩකින් තිදෙනෙකු මේ තරඟයට ක්‍රීඩා කරන උපුල් චන්දන අරවින්ද ද සිල්වා සනත් ජයසූරිය මේක මොන වගේ සුවිශේෂීද ඔබට ක්‍රීඩකෙක් විදියට ඉතාමත් සතුටුයි විශේෂයෙන් අපි හතර දෙනා දැන් වර්ල්ඩ් කප් එකේදී අවුරුදු 25ක් සමරන මේ අවුරුද්ද 25 මාර්තු 17 ඔව් මාර්තු 17 සමරුවා ඉතින් ඉතාමත් සතුටුයි විශේෂයෙන් අපි හතර දෙනා මේ කණ්ඩායම නියෝජනය කරනවා මම තමයි අරවින්දට පස්සේ ඊළඟට ඉතින් කොහොම වුණත් අපිට හුඟා දේවල් කතා කරන්න තියෙනවා ඉස්සරහට කාලෙකින් අපි හම්බුනේ නැහැ ඉතින් ඉතාම සතුටු වෙනවා ඒ වගේම තමයි අපිට මේ 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 කරන කාර්යභාරයෙන් අපිට දායකත්වය ලබා දෙන්නීම සම්බන්ධයෙන් ඉතාම සතුටුයි ධනුෂ් ඒ වගේම තමයි මේ අරවින්ද කියන්නේ ඔබේ පාසල් මිත්‍රයා ක්‍රිකට් මිත්‍රයා පාසල් ක්‍රිකට් මිත්‍රයා ඔවුත් එක්ක මේ තරඟයට ක්‍රීඩා කරන්නට ලැබෙනවා කියන්නේ ඔබට ඇත්තටම සුවිශේෂී වෙන්න ඕනේ පාසලේ ඉඳලම එකර ක්‍රිකට් ගහවන්නේ අරවින්ද ගැනත් පොඩ්ඩක් යමක් කියමුකෝ ඔව් ඇත්තටම මම අවුරුදු 13න් පහළට අරවින්දත් එක්ක ක්‍රීඩා කරලා තියෙනවා මම අරවින්ද මම නම්බර් 3 බැට් කරා ඉස්කෝලේ අරවින්ද නම්බර් 4 බැට් කරා ඉතින් මම හිතන්නේ ඒ වගේ ක්‍රීඩකෙක් අපිට ජීවිතේ ඊළඟ අවුරුදු 100ට දකින්න හම්බ වෙයි කියලා ඒ වගේ බැට්ස්මන් කෙනෙක් යාට ඕනම අවස්ථාවක ඕනම සිටුේෂන් එකක බැට් එක අතර ගත්තාම 100ක් ගහන්න පුළුවන් විශාල හැකියාවක් තියෙනවා ඉතින් ඒ වගේම තමයි මේ මැච් එකක් අරගෙන ජයග්‍රහණය කරන්න තියෙන සීලුම සුදුසුකම් අරවින්දට තියෙනවා. ඉතින් ඉස්කෝලේ ගහන කාලෙත් ඉතාමත් ප්‍රවේගකාරී පිටිකරුවෙක්. මම හිතන්නේ අපි මම වාසනාවන්ත අරවින්දත් එක්ක ඉස්කෝලේ කාලේ ක්‍රීඩා කරන්න හම්බුණා. පහු කාලෙක මම ලංකාවට ක්‍රීඩා කරලා අරවින්දත් එක්ක. ඉතින් එහෙම ක්‍රීඩකයෙක් එක්ක මම
සමහරලාට මම අනිත් පැත්තේ බැට් කරනකොට මට හිතෙනවා ඒ ගහන ෂොට්ස් එහෙම ඒ කියන්නේ යා වෙනම වෙනම ලීග් එකක ඉන්නේ. ඉතින් එහේ යාට යා දන්න බෝලේ දාන්න ඉස්සෙල්ලා බෝලේ මෙතෙන්ට වැටෙන්නේ කියලා. ඉතින් එහෙම එහෙම දක්ෂකම එහෙම පළපුරුද්දක් තියෙන කීඩෙක්ව ලංකාවට බොහොම අඩුයි. අඩු අඩු කීප දෙනා ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක් එහෙම බොහොම සීමිත දෙනා. ඉතින් එහෙම කෙනෙක් තමයි අරවින්ද කියන්නේ. මම හිතන්නේ තව අවුරුදු 100කටවත් අරවින්ද කෙනෙක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි සනත් ජයසූරිය සනත් අයියා නායකයා ඔබ පුහුණු කරු සනත් ගැන පොඩ්ඩක් යමක් කියමු. ඔව් සනත් ඉතින් මම කියන්නේ මැච් එකක් තරත් සනත් ක්‍රීඩා කරනකොට මැච් එකේ පළවෙනි ඕවර 15 වෙනකොට මැච් එකේ ජයග්‍රහණය තීරණය කළ ඉවරයි. හතරවෙනිදා තෝම වෙයිද? ඒක තමයි බලන් ඉන්නේ. බොහොම දර්ශක විශ්වාස කරන්නේ ඉතමත් විශාල වමනාගේ උනන්දුවකින් අන්තිම දවස් 4 ප්‍රැක්ටිස් කරා. සමහර වෙලාවට මම අර කිව්වාගේ මේ මේ බැට්කල් ඉවරලා ත්‍රෝ ඩවුන් ගහනවා පෑ භාගයක් විතර. එහෙම උනන්දුවක් තරට්ට තියෙනවා. අපි දැක්ක ලෙජන්ඩ්ස් තරංගාවලිය අවසන් මහා තරංගයේදී සනත් ආයේ සුපුරුදු ඔහුගේ පාරවල් එල්ල කරනවා නේද? ඔය ඇත්තටම ඒ වගේ ක්‍රීඩකෙක් අරවින්දා සමානයි අවුරුදු 100කින්වත් අපිට හම්බෙන්නේ නැහැ. පේ දකින්න හම්බෙන්නේ නැහැ. මොකද තනියදී මැච් එකක් ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකෙක් බැට් කරන්න ගියත් බෝල් කරන්න ගියත් මම හිතන්නේ අපි වාසනාවන්තයි. කණ්ඩායමේ යත් එක ක්‍රීඩා කිරීම මේ වගේම තමයි ශීල ප්‍රේක්ෂක ඉතාවත් වාසනාවන්ත ඒ වගේ ක්‍රීඩකයෙක් දක්ෂකම් දක්ව බලන්න ලැබීමක්. දැන් අද කට්ටිය දැන් අද ඉන්න වර්තමාන අපේ දූදරුවන්ට බලන්න පුළුවන් එයාගේ YouTube එකේ ෂොට්ස් විතරයි. මේ ලයිව් බලපු කට්ටිය තාමත් එයාගෙන කතා කරා. ඉතින් මම හිතන්නේ අපි හරි වාසනාවන්තයි යත්. ඒ වගේම තමයි අපිත් ඇත්තටම වාසනාවන්තයි අපේ මේ තිරේ රැඳී සිටින හෂාන් තිලකරත්න ශ්‍රී ලංකාවේ මම හිතන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ ගණනාවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇත්තටම බේරගත් චරිතයක් නැත්නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩ දාපු චරිතයක් තමයි හෂාන් තිලකරත්න කියන්නේ. ඒ වගේ ටෙස්ට් තරඟ විතර නෙමෙයි එක් දින තරඟ වලදී තෝ දක්වපු දක්ෂතා ශ්‍රී ලංකාවට කවදාකවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඇත්තටම අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන හෂාන් අය මේ තරඟය ගැන? මං හිතන්නේ තරගය හොඳ තරගයක් වේවි. විශේෂයෙන් ප්‍රේක්ෂක ගැන මතක් කරන්න ඕනේ අද තියෙන සෞඛ්‍ය තත්ත්වයත් එක්ක තරග මැච් එකට නාවත් ක්‍රීඩාංගණයට නාවත් ගෙදර ඉඳලා නරඹන ගමන් අපිට ආශිර්වාද කරන්න ඒ ආදරය ආයෙ පාරක් ගෙවල් වල මේ සිංහ දජ බලන්න පුළුවන්කමක් ලැබෙවි නේද අශන් අය? මම හිතන අපිට පුළුවන් නම් ඒ තරගයට අපේ ප්‍රේක්ෂකයට පුළුවන් නම් සිංහ දජයක් අපිට දාලා ඒ තමන්ගේ ආශිර්වාද කරන්න කියලා ඒක ලොකු දෙයක්. මොකද මේ අවස්ථාවේ මේ රටේ තියෙන වසංගත මේ වසංගතයත් එක්ක ඒක ලොකු ආශිර්වාදයක් හැම කෙනාටම. මේ තරගයේ නරඹන ගමන් අපේ ආදරය, ඒ කරුණාව, ඒ විශ්වාසය හැමදාම විශේෂයෙන් අද මේ ගවුන්ට් එකට ඇවිල්ලා රුපියල් 10 ටිකට් එකක් අරන් වෙල්ඩන් කම් ඔන් කියලා යන කට්ටිය ගැන අපි හැමදාම අතට තියෙනවා. නමස්ක අපවලකට ඒක අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ ආදරය හැමදාම තියන්න gedare ඉඳගෙන පරිස්සමෙන් මෙතනේ දුරින් තමන්ගේ ෆේස් මාස්ක් එක දාගෙන මේ 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 වස් මේ කොරෝනා වසංගතය අපි හැමදාම එකතු වෙලා පරාජය කරමු කියන තැන තමයි අපි. ඉතාමත්ම වැදගත් පණිවිඩයක් තමයි අශාන් තිලකරත්න මහත්තයා ඉතාම සංවේදීව කියාපෑවේ. ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම මේ තරඟ වදින්නේ ඉතාමත්ම උත්තුංග අරමුණක් වෙනුවෙන්. නැත්තම් ගෝලීය වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාලා තියෙනවා. ඉතින් මේකෙන් මිදෙන්නට ශ්‍රී ලංකාව විදියට අපි ගෙන යන වැඩපිළිවෙලට කොවිඩ් අරමුදලට සහය දැක්වීම තමයි මේ තරඟයේ අරමුණ අභිලාෂය බවට පත්වන්නේ. ඉතින් මෙවැනි උත්තුංග අරමුණක් වෙනුවෙන් තමයි මේ තරඟය පැවැත්වෙන්නේ. ඉතින් අපි ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ටෙලිවිෂන් තිරමතට එන්න 4 වෙනිදා රෑ 7 වෙද්දි අපේ ක්‍රිකට් වීරයෝ බලා ගන්න පුළුවන් කමක් ලැබෙනවා ඔබට. ඉතින් ඒ වගේම තමයි අපේ වර්තමාන ක්‍රීඩකයෝ ඔවුනුත් දැක බලා ගන්න ලැබෙනවා ඔබට. ඉතින් මේ අනගි අවස්ථාව භුක්ති විඳින්න කියලා අපි ප්‍රේක්ෂකයන්ට අපේ ප්‍රේක්ෂකයන්ට ස්පෝර්ට්ස් පැවිලියන් විත් ධනුෂ්ක අරවින්ද වැඩසටහනත් එක්ක ඉන්න හැමදාම ආදරය කරන ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරනවා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාර්යබහුල මොහොතක අපි කතා කරපු සැනින්ම අපිත් එක්ක ඉතාමත්ම ලෙන්ගතුව ආදරයෙන් යුතුව හරි මල්ලි මම එන්නම් මේ වැඩේට එන්නම් කියලා හැමදාම අපිව ධෛර්යමත් කරන ශක්තිය දෙන හෂාන් තිලකරත්න මහතා ඉතාමත්ම
ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ක්‍රිකට් හරහා සිදු කළපු ක්‍රීඩකේ දැන් වර්තමාන වෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක පුහුණුකරුවෙක් විදියට කටයුතු කරනවා ඔහුට අනාගතයේ ඔහුගේ සියලුම බලාපොරොත්තු ඒ විදිහෙම සඵල වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අදට අපි සමුගෙන යනවා අශානායි බොහොම ස්තුතියි වැඩසටහනට සම්බන්ධ වුණාට යලිත් පෙරවන් සරණ සිදු දනටම එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න යලිත් මෙවැනි මූ වැදගත් වැඩසටහනකින් හමු වීම බලාපොරොත්තු වෙමි.